අද මේ බැරෑරුම් තත්ත්වය ගැන මම දැන් දේශපාලන ભેදයකින් පොඩ්ඩක් එහෙට ගිහිල්ලා මම කැමති රජයට පෙන්නුම් කරලා දෙන්න ඔවුන් කල යුත්තේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕනේ සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ මොනවා කිව්වත් කොච්චර නීති රීති දැම්මත් කොච්චර ගැසට් ගැහුවත් වෙළඳ පොළ මේ පාර්ලිමේන්තුවට පාලනය කරන්න බෑ ජනාධිපතිවරයාටත් ඕ ආමි කමාන්ඩර්ටත් වෙළඳ පොළ පාලනය කරන්න බෑ උදාහරණ කීපයක් දෙන්න හාල් මිලට ගැසට් ගහලා ගහලා දැන් කියන්නේ 98යි කියලා ලේබල් එක 98යි හැබැයි කීය මේ මොනවාද නාඩු 125යි 30යි සම්බා 160යි 70යි කීරි 220යි 230යි එතන මේ ගැසට් ගහිල්ලෙන් ඇති වැඩක් නැහැ ස කියුල එකෙන් ඇති වැඩක් නැහැ සීනි මිලත් එහෙමයි පොල් මිලත් එහෙමයි නමුත් අද කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි අද කතා කරන්නේ මේ ඩොලර් අර්බුදයේ සම්බන්ධයෙන් දැන් මම අහගෙන මගේ මිත්‍ර දයසිරි මන්ත්‍රීතුමා ඇමතුමා කිව්වා මේ ඩොලර් අර්බුදයට හේතුව තමයි මේ අපනයනය කරන කට්ටිය ඔවුන් උපය ගන්න ඩොලර් ලංකාවට ගේන්නලු මේ ලොකු අපනයන කරුවෝ නමකුත් කිව්වා කම්පැනි එක මම නම කියන්න සූදානම් නැහැ එවුව හිර කරගෙන ඉන්නවා හැබැයි බංග්ලාදේශය වගේ රටවල් එහෙම කරන්න දෙන්නේ නැහැ ඒ නිසා බංග්ලාදේශය වගේ රටවල් වලට ලොකු සංචිත ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ එහෙම සංචිත නැහැ කියලා ඔහු මහ බැංකුවෙන් ඉල්ලීමක් කරා කරුණාකරලා අලුත් නීති හදලා මේ විදේශ විනිමය උපය ගන්නව ලංකාවට ගේන්න කියලා බල කරන්න කියලා ඒකට වාසුදේව කරු ඇමතුමා කිව්වා ඔව් ඔව් මේ විදේශ විනිමය පාලන පනත විනාශ කරේ ගියාණ්ඩුව ඒ නිසා මේක ඒ කල්ටියගේ වැරද්දක් කියලා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? IMF ආටිකල් 8 කියන එක යටතේ අපනයන ආනයන කරන පුද්ගලයන්ගේ ඒ ඉපැයීම් මොන බැංකුවේ තියා ගන්නවද කියන එක දේශීය වශයෙන් ජාතික නීති දාන්න බෑ IMF agreement ආටිකල් 8 එක යටතේ. අන්ද කරන්ට් account ජංගම ගිනුමේ. ඒ කෙසේ වෙතත් සමහර රජයවල් විටින් විට ඒවා වෙනස් කරනවා. අපේ හිටපු රවි කණ්ණායක මුදල් ඇමතිවරයාත් යම් කිසි අවස්ථාවකදී ඒ වෙනස් කිරීම කරා. දැන් ඇත්ත කතාව තමයි අද ගැසට් තුනක් ගහලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එකක් තමයි එහෙමත් නැත්නම් නියෝග මහ බැංකුවේ පෙබරවාරි 18 වෙනිදා ගැසට් එකක් ගහලා කිව්වා අපනයනකරුවෝ තමන්ගේ ඉපැයීම් දවස් 180ක් ඇතුලේ ලංකාවට ගේන්න ඕනේ. ගෙනල්ලා දින 14ක් ඇතුළේ ඒකෙන් 125ක් රුපියල් වලට මේ පරිවර්තනය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක අප්‍රේල් මාසේ 16 වෙනිදා වෙනස් කරලා කිව්වා නෑ නෑ 110ක් ඒ ආකාරයට පරිවර්තනය කරොත් ඇති දින 30ක් ඇතුළේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ 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 මැයි මාසේ 28 වෙනිදා තවත් රෙගුලාසියක් ගහලා කිව්වා අපි අර පළවෙනි කියපු තැනට ඒ කියන්නේ 125ක් පරිවර්තනය කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට දැන් ඒ නීතිය තියෙනවා. එතකොට රජයේ ඇමතිවරු කියනවා නම් බලන්න මේකයි හේතුව කියලා අත වශයෙන් මේක නෙමෙයි හේතුව. එහෙමනම් අපි හේතුව මොකද්ද කියන එක මේ අවස්ථාවේ දීර්ඝව මට විශ්ලේෂණය කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම නැවතත් කියන්නේ ඔය නීති මොනවා තිබ්බත් අත වශයෙන්ම වෙළඳ පොළ ක්‍රියාත්මක වෙන්නේ ඒ නීතිවලට අනුකූලව නෙමෙයි 100%ක්. අපි අද බලමු සභාපතිතුමා ඩොලර් වෙළඳ පොලේ අද මොකද වෙන්නේ කියලා. අද නීතිමය තත්ත්වය තමයි TT ඩොලර් ගණුම් මිල 198යි විකිණුම් මිල 203යි මහ බැංකුවේ වෙබ්සයිට් එකට අනුව. අන්තර්බැංක හෝමාරු වල ලිමිට් එකක් දාලා තියෙනවා ඩොලර් ගන්නවත් විකුණන්නවත් බෑ රුපියල් 200ට වඩා. ඒ කියන්නේ වැඩිම යන්න පුළුවන් රුපියල් 199.799. හැබැයි අද මහ පොළොවේ ඩොලර් ඔය ගණන් වලට නැහැ. දැන් ඉකොනොමි නෙක්ස්ට් කියන කවුරුත් කියවන මේ නිවුස් පේපර් එකේ වෙබ් නිවුස් පේපර් එකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔවුන් කෝට් කරනවා එක බැංකු මැනේජර් කෙනෙක්. ඔහු කියනවා "We cannot accommodate the request for LCs, they can letters of credit. So we have to ration them. There is no regulation, but we are forced to do it." ඒ කියන්නේ මොකක් හරි ආනයනය කරන්න LC එකක් ඕපන් කරන්න බැංකුවකට ගිහිල්ලා ඉල්ලීමක් කරාම බැංකුව කියනවා අපිට බෑ කියලා කරන්න.
අපි ඒක රැෂන් ක්‍රමයට තමයි කරන්න කියලා. මං හිතන්නේ නැහැ 1977 කලින් මෙහෙම දේවල් වුණාට පස්සේ මෙහෙම දෙයක් කිසිදාක මේ රටේ වෙලා තියෙනවා කියලා. ඔබතුමාට මම වගකීමෙන් කියනවා සමහරු මට කතා කරනවා. කතා කරලා කියනවා මන්ත්‍රීතුමා මට උදව් කරන්න. මං කිව්වා මොකද්ද වට වෙන්න ඕන? බලන්න මගේ කන්ටේනර් දෙකක් තියෙනවා වරායේ. මගේ සල්ලි වලින් මම ඩොලර් ඉල්ලනවා මගේ බැංකුවෙන්. මගේ බැංකුව මට කියනවා මට ඩොලර් දෙන්න විදියක් නැහැ. ඔයා වෙන කොහෙන් හරි හොයා ගන්න කියලා. එතකොට එයා මොකද්ද කියන්නේ? කොහෙන්ද අපි ඩොලර් ගන්න කියලා. දැන් ඩොලරකේ ඇත්ත වටිනාකම කීයද? මහ බැංකුව කියනවා මම ඒකට වස්සෙන්න. ඊට අමතරව මහ බැංකුව දැන් කියනවා පුද්ගලික අංශයට ගිහිල්ලා කරුණාකරලා පිටරටවල් වලින් ඩොලර් ණයට ගන්න කියලා. මොකද ආණ්ඩුවේ ඩොලර් ණයට ගැනීමේ ගැටලුවක් තියෙන නිසා. දැන් ජූනි 8 වෙනිදා රෙගුලාසියක් නිකුත් කළා කිව්වා සභාපතිතුමනි මේ zero cost swap එකක් යටතේ. එහෙමත් නැත්නම් ඒ Tamanට පුළුවන් නම් ණය පිටරටින් අරගෙන මේ හෙජ් කිරීමක් ගැන මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ් කියන රජයේ විසින් ඩොලර් වලින් නිකුත් කරන ඒ සංවර්ධන බැඳුම් කර ලංකාවේ බැංකු වලින් ගන්න පුළුවන් ඒවා ගන්න කියලා හෙජ් එකක් හැටියට. හැබැයි මම දන්නේ නැහැ කවට හරි උත්තර දෙන්න පුළුවන් පස්සේ මේ zero cost swaps යටතේ කොච්චර පුද්ගලික අංශය පිට රටෙන් ඩොලර් වලින් එහෙමත් නැත්නම් මේ යුරෝ වලින් යෙන් වලින් ණය ගත්තද කියලා. දැන් අපි දැක්කා ඉතාමත්ම බරපතල නිවේදනයක්. මේ කනිද තෙල් අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඔල්ගා මැතිතුමිය කියලා තියෙනවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ගිහිල්ලා කරුණාකරලා කොහෙන් හරි ඩොලර් බිලියනයක ණයක් ගන්න කියලා. ඒවා අන්සොලිසිටඩ් ණය. මොකද ඔවුන් නිල වශයෙන් චීනටත් ජපානටත් ගියා ඔවුන්ව රිෆියුස් කරා කියලා. ඒ නිසා මම මේක ඊයේ මුදල් ලේකම්තුමාගෙන් ඇහුවා මුදල් කාර්ක සභාවේදී පෙරේදා. එතුමා කිව්වා සාමාන්‍යයෙන් පෙට්‍රෝලියම් එකට ණය දෙන්නේ මහජන බැංකුවෙන් තමයි ලංකා බැංකුවෙන් උත් දෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා අද ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒ නිසා අපි කිව්වා පුළුවන් තැනකින් ගන්න කියලා. මගේ මේසට ආවා ප්‍රපෝසල් 6ක් හරි 7ක්. මං කිව්වා එව්වා ඒ කණ්ඩායම කමිටුවක් පත් කළා කමිටුවට මේවා සමාලෝචනය කරලා එක්කෙනෙක් තෝරගන්න කියලා. මේ අවස්ථාවේදී මම කියන්නේ නැහැ එහෙම දෙයක් නොකළ යුතුයි කියලා. මොකද එවැනි තත්ත්වයකට මේ රට තල් වෙලා තියෙන නිසා. මොකද පෙට්‍රෝලියම් එක කියනවා ඔවුන්ට තියෙනවා කියලා මහජන බැංකුවේ පොලිය ගෙවන්න ඩොලර් බිලියන 2ක ණය වාරිකේ ණයකට පොලිය ගෙවන්න 105.5 ගන්න. ඔවුන්ට ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට මේ අන්සොලිසිටඩ් බිඩ් වලින් සල්ලි ගන්න හැරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා. මමත් බැංකුවක කාලයක් භාණ්ඩාගාරික ට්‍රෙෂරර් හැටියට හිටියා. මගේ බෝඩ් එකෙන් මට එක දෙයක් කියලා තිබුණා. ඒකල කිව්වා හර්ෂා ඔයාට ඒ ඊමේල් නයිජීරියාවෙන් නොයෙකුත් තැන් වලින් කියයි මං අඩු පොලියට ණය දෙන්න සූදානම් ඩොලර් මිලියන මිලියන් 100ක්. ඒ ඊමේල්වත් අරින්න එපා. ඔය කළු සල්ලි සුදු කරන මනී ලොන්ඩ්‍රි කාර්යෝ මේ කුඩු සල්ලි තමයි ඕවා එන්නේ. අපේ බැංකුව වට සූදානම් නැහැ එකඟ වෙන්න කියලා. ඉතින් රටක් හැටියටත් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ගම්මන්පිල මැතිතුමා කිව්වා මහ බැංකුව ඔහුට කිව්වා කියලා බැංකු පද්ධතිය කඩන් වැටෙන්න යනවා, ආර්ථිකය කඩන් වැටෙන්න යනවා. එහෙම වුණොත් විශාල ව්‍යසනයක් වෙනවා. ඒ නිසා තෙල් මිල ඉහළ දාන්න ඕනේ කියලා. නමුත් ගරු සභාපතිතුමනි මම දන්න දේෙන් මම මේ විශ්ලේෂණය කරන දේෙන් මට තේරෙන්නේ මේ ආර්ථික අර්බුදය තෙල් මිල ඉහළ දැමීමෙන් බේර ගන්න බෑ. ඒක එක කොටසක් විතරයි මේ අර්බුදය. 2019 කරපු බදු වෙනස් කිරීම අපේ මතය තමයි ඒ බදු වෙනස් කිරීම සහ ඒ අලුතෙන් පටන් ගත්ත නව ආර්ථික මොඩලය එමත් නැත්නම් කබීර් අමතුමා කලින් කතා කරා MMT මොඩර්න් මොනිටරි තියරි. ඒ කියන්නේ මේ වැඩි වැඩියෙන් මුදල් වෙළඳපොළට සැපීම, සමහරු කියනවා මුදල් අච්චු ගැසීම කියලා. එහෙමත් නැත්නම් මහ භාණ්ඩාගාරයේ බිල්පත් සහ බැඳුම් කර තමන්ගේ බැංකුවෙන් භාණ්ඩාගාරයට ණයක් හැරිය දෙනුවට වෙනුවට මහ බැංකුව විසින් නිර්මාණය කරලා දෙන මුදල්. ඊට පස්සේ මනි මල්ටිප්ලයර් කියලා එකක් තියෙනවා. බැංකු වලින් පුනුවන් ඒ මහ බැංකුවෙන් රුපියලක් එළියට දැම්මොත් බැංකු පද්ධතිය හරහා එක 10කින් වැඩි වෙනවා. දැන් රුපියල් 10ක් වෙනවා. බැංකුවෙන් රුපියල් බිලියනක් මහ බැංකුවෙන් අපි කියනවා අච්චු ගහනවා කියලා නිර්මාණය කරොත් රුපියල් බිලියනක් බැංකු පද්ධතිය හරහා මේක රුපියල් බිලියන 10ක් වෙනවා. එවැනි ක්‍රමවේද මම නම් කියන්නේ ඔකට මැජික් මනී ට්‍රී කියලා. ඒ රුපියල
දැඩි බලපෑමක් ඇති වෙලා තියෙනවා පීඩනයක් ඇති වෙලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් සැරිසරන නිසා ඒ නිසා Honorable member you have 2 more minutes අනේ can I get 2 more minutes මේ අපේ ඉම්තියාස් මහත්මයා just additional 2 more sir 2019 තිබෙන රුපියල 2023 අද රුපියල් 200ද එහෙමන් 203ද මං කිව්වා ගැසට් මිලට මහා පොළවේ මේ ඩොලර් විකිණෙන්නේ නැහැ කියලා දැන් බලන්න අද මේ දැන් බ්ලැක් මාකට් එකේ ඩොලර් මිලදී ගන්න රුපියල් 212යි ඩොලර් විකුණන්නේ රුපියල් 216ට හරි හැබැයි නිවාඩ් කබ්‍රා ලැමතිවරයා දැන් කලින් කිව්වා සමහරවම හිතනවා මේ රුපියල පිරෙහෙන්නේ මේ ස්පෙකියුලේටිව් නිසා කියලා හැබැයි ඉදිරියේදී විසඳුම් දෙනවා කියලා ඔහු හැමදාම කියනවා රුපියල 185ට ශක්තිමත් කරනවා කියලා අද නීතිමය මූල්‍ය වෙළඳපොළේ ඩොලරය ගනුදෙනු වෙන්නේ කොහොමද කියලා මම කියලා මේක නවත්තන්න දැන් පැයකට කලින් මම චෙක් කරා අද ඩොලර් ස්වැප් එකක් කියන්නේ 2 months ඍණ 540ට ඒ මොකද්ද ඒකෙන් කියන්නේ ඒ කියන්නේ රාජ්‍ය බැංකු ඉන්ටර් බැංක් මාකට් එකේ අන්තර් මූල්‍ය වෙළඳපොළෙන් රුපියල ඩොලරක ගන්නවා 199.99ට ඒ ගන්නේ ස්වැප් ගිවිසුමකට අනුව ඒ ස්වැප් ගිවිසුමේ කියනවා තව මාස දෙකකින් ඒ කියන්නේ අගෝස්තු මාසේ 23 වෙනිදා ඒ ඩොලරය නැවත අර අද මට විකුණපු කෙනාට රුපියල් 194.75ට විකුණනවා කියලා ඒ කියන්නේ ඊළඟ මාස දෙක ඇතුලේ මේක රුපියල් 5කින් 7 රුපියල් 5යි 740කින් අධි ප්‍රමාණ වෙයි කියලා රුපියල මං කල්පනා කරන්නේ මේක කොච්චර තාර්කිකද ඊයේ රාජ්‍ය බැංකුවක් මේ වගේ ඩොලර් ස්වැප් එකක් කරා ඍණ 1800ට ඒ කියන්නේ ඕන් ගත්ත ඩොලර් 199.99ට ගිවිසුම තමයි පොරොන්දුව තමයි 2022 ජූනි මාසේ 22 වෙනිදා ඒ ඩොලර් එක රුපියල් 181.79ට නැවත විකුණනවා කියලා ඒ කියන්නේ තව විදියකින් බැලුවොත් ඒ ඩොලර් එක ණයට ගත්තේ 109ක පොලියට ලංකාවේ ඇතුලේ ලංකාවේ ප්‍රධාන බැංකුව කවුද විශ්වාස කරන්නේ ගරු සභාපතිතුමනි රුපියල 182ට ශක්තිමත් වෙයි කියලා ඊළඟ මාස 12දී අද රුපියල් 216 නම් ඩොලර් එක 182ට ශක්තිමත් වෙන්න මොකද්ද රජයේ තියෙන වැඩපිළිවෙල අපි හිතමු රුපියල් 216ට මේ ගානටම තිබ්බා කියලා තව අවුරුද්දක් වෙනකන් එහෙනම් මේ බැංකුවට මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ අවුරුද්දකින් වෙළඳපොළෙන් ගන්න වෙනවා ඩොලර් රුපියල් 216 ගානේ ඊට පස්සේ සෙටල් කරන්න වෙනවා අර පුද්ගලික බැංකුවට රුපියල් 182ට ඒ කියන්නේ එක ඩොලරයකට රුපියල් 34ක් පාඩු වෙනවා මේ බැංකුවේ තියෙන කාගේ සල්ලිද භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ සල්ලිවත් වෙන කාගේවත් සල්ලි නෙවෙයි මේ මහ ජනතාවගේ සල්ලි මේ පාර්ලිමේන්තුවේ පනතක් මේ සම්මත කරලා Honorable member you have 1 more minute please wind up thank you පනතක් සම්මත කරලා මේ 100% ගැරන්ටි එකක් තියෙන National Savings Bank එකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පමණයි අනිත් සියලු බැංකු වලට තියෙන සාමාන්‍ය ඩිපොසිට් ඉන්ෂුරන්ස් එක මම වග කියන මන්ත්‍රීවරයෙක් හැටියට මම කැමති නැහැ මිනිස්සු බය කරන්න මම මෙතන කියන්නේ මේ යථාර්ථය පිළිබඳව වහාම තීරණයක් ගන්න මොකද බැංකු පද්ධතිය සෑහෙන අර්බුදයකට ගිහිල්ලා ඉන්නේ ඒ නිසා මට විනාඩියක් තියෙන නිසා මම මේක අවසන් කරන්න කරුණාකරලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ අතිශයින් බැරෑරුම් බොරු දත්ත පෙන්නලා එහෙම නැත්නම් අපි තමයි හොඳටම කරේ කියලා ගොඩේ එන කිසිම හැකියාවක් නැහැ දීර්ඝ කාලීනව තියෙන එකම එක විසඳුමයි ඒ තමයි අපේ අපනයන ආදායම වැඩි කරගන්න රට ලෝකෙට එකතු කරන එක නමුත් කෙටි කාලීනව I'm going to stop අපිට ඩොලර් අවශ්‍යයි කාගෙන්ද කොහෙන්ද ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ගන්නවා හෙට අනිද්දා බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් IMF එකෙන් ඩොලර් මිලියන 700ක් හමන්නේ කෙටි කාලින නමුත් හැබැයි අවුරුද්දකට ඩොලර් මිලියන 7800ක ගෙවීමක් තියෙනවා ඒ නිසා මම කියන්නම් කර යුතු දේ දැන් කළ යුතු දේ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න restructure your debt ඊට පස්සේ thank you very much මාස 36කින් පොලී ගෙවනකත් වාර්කේ ගෙවනක මාස 48කින් ප්‍රමාද කරගන්න ඒකට IMF එකට යන්න ඒක තමයි ඔබට එකම විකල්ප මේ අවස්ථාවේ බොහොම ස්තුතියි The News Reporter, Varanen Thora, Apakshapati, Vartakaranaya.